හරි. ඉතින් ගොඩක් කටිය දැනගන්න ඕන කොහොමද අපි තාක්ෂණය පාවිච්චි කරලා අපි එදිනෙදා කටයුතු පහසු කරගන්න කියලා. ඉතින් මේ පහසු කර ගැනීම අපි ක්‍රමවේදයන් දෙකක් මම දකිනවා අපිට කරන්න පුළුවන්. එකක් තමයි ඔටෝමේෂන් කියන්නේ, අනිත් එක තමයි මධ්‍යගත පාලනය, නැත්නම් සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ දේ ගොඩක් කට්ටිය පටලව ගන්න ඔටෝමේෂන් සහ සෙන්ට්‍රල් කන්ට්‍රෝල් කියන දේ. ඉතින් මම මුලින්ම හඳුන්වන ඔටෝමේෂන් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඔටෝමේෂන් කියලා කියන්නේ ස්වයංක්‍රීය උපාංග පාවිච්චි කරලා අපේ දිනදා ජීවිතය පහසු කරගැනීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, ඇත්තට මට මුලින් ඔටෝමේෂන් අත්දැකින් ලැබුණ දැන් අවුරුදු කිහිපයකට කලින් ලංකාව ඔටෝමේෂන් කියලා දෙයක් දන්නේවත් නැති කාලේ වෙන රටක මම අධ්‍යයන පාඨමාලාවක් කරනකොට එහිදී මට එක්තරා පාඨමාලාවක් අපි සහභාගී වුණා. මේ කොහොමද විදුලිය ඉතිරි කරන්න ඔටෝමේෂන් පාවිච්චි කළා කියලා. ඉතින් අපිට ඒ කාලේ මැජික් වගේ තමයි මේ ඔටෝමේෂන් කියන එක, මොකද අපි දැකලා තිබ්බේ නැති දේවල් තිබ්බා. ඉතින් ඔටෝමේෂන් කියලා කියන්නේ මොකද්ද කියලා අපි සරලවම හිතුවොත් එහෙම, උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, මේ අපි හිතමුකෝ අපි ශාලාවකට ඇතුල් වෙනකොට ඉබේම ඒ ශාලාවේ ලයිට්ස් ඔන් වෙනවා නම් ඒක අපිට ඔටෝමේෂන් වල උදාහරණයක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා රාත්‍රී කාලේ ඉබේම ස්වයංක්‍රීයව දැල්වෙන බල්බ තියෙනවා. ඉතින් මේවා ඔටෝමේෂන් උපාංග විදිහට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔටෝමේෂන් වගේම අනිත් දේ තමයි සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් කියලා අපි කියන්නේ. සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් කියන්නේ අපි එක තැනක ඉඳලා, අපි හිතමුකෝ අපි ගෙදරක එක තැනක ඉඳලා අපිට මුළු ගෙදරම තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග පරිහරණය කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බල්බයක් ඔන් කරන්න, අපිට ෆෑන් එක ඔන් කරන්න, එහෙම නැත්නම් වතුර මෝටරේ ඔන් කරන්න, මේ දේවල් අපිට හඳුනගන්න පුළුවන් සෙන්ට්‍රල් කන්ට්‍රෝලින්. ඒ කියන්නේ මධ්‍යගත පාලනය, එක තැනක ඉඳලා අපිට මුළු ගෙදරම දේවල් හසුරවන්න පුළුවන් මේ ක්‍රමවේදය අපි පාවිච්චි කරොත්. ඉතින් ගොඩක් කට්ටියට ඉගෙන ගන්නට ඕනේ වෙන්නේ මේ රොබෝ තාක්ෂණය, එහෙම නැත්නම් මේවා කොහොමද හසුරුවන්නේ කියලා ඉගෙන ගන්න ඕන වෙන්නේ මේ වගේ දේවල් කරලා අපේ ජීවිතය පහසු කර ගැනීම සඳහා. ඉතින් ඇත්තට මේවා අපේ ජීවිතය පහසු කර ගැනීම සඳහා තමයි ඒවා හොයාගත්ත කට්ටිය හොයාගෙන තියෙන්නේ. ඉතින් මුලින්ම මම කතා කරන්න කැමති මේ ඔටෝමේෂන් වල සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් වල මේ වගේදී මුලින්ම වැදගත්ම දේ වෙන්නේ මේවා අපි සම්බන්ධ කරන මාධ්‍ය මොකද්ද, මීඩියා එක මොකද්ද කියන එක. ඉතින් මේක මීඩියා එක වයර්ඩ් වෙන්න පුළුවන්, වයර්ලස් වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම දන්නවා මූලිකම මුල් කාලයේදී වයර්ස් පාවිච්චි කළා තමයි අපි මේ උපාංගයකින් එක සම්බන්ධ කිරීම සිද්ධ කරේ. ඔටෝමේෂන් වලදී වෙන්න පුළුවන්, වෙනත් දේවල් වලදී වෙන්න පුළුවන්. ඉතින් නමුත් දැන් තාක්ෂණික ගොඩක් දියුණුලා තියෙනවා, අපිට විද්‍යුත් චුම්බක තරංග පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනෑම ඩිස්ටන්ස් එක තියෙන දේවල් වස්තු දෙකක් සම්බන්ධ කරන්න දැන් හැකියාව තියෙනවා. ඉතින් ඒක අපි වයර්ලස් මාධ්‍ය විදිහට හඳුන්වනවා. ඉතින් වයර්ඩ් මාධ්‍ය ගත්තොත් එහෙනම් මේකේ වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි වයර්ඩ් මාධ්‍යයකින් අපේ මිනිසුන්ට ඇතිවන බලපෑම. මොකද ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් වල මම අර කලින් කිව්වා වගේ අපි වයර්ලස් මාධ්‍ය පාවිච්චි කරන ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් වල බොහොම අහිතකර ප්‍රතිඵල තියෙනවා කියලා දැන් හඳුනගෙන යනවා. ක්වොන්ටම් බයොලොජි කියන සබ්ජෙක්ට් එක ඔයගොල්ලෝ අධ්‍යයනය කරත් ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඒ දේ මම දැන් වැඩි කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් වැදගත්ම දේ තමයි වයර්ඩ් මාධ්‍ය මේක මිලෙන් පහසුයි. ඒ වගේම අපිට ඉතාම අඩු මහන්සියක් දරලා මේ දේවල් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් සහ සවි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අඩු වෙහෙසක් තමයි වැය වෙන්නේ, අඩු මුදලක් අඩු ශ්‍රමයක් වැය කරලා අපිට වයර්ඩ් මාධ්‍යකින් උපාංග සම්බන්ධ කරලා අපිට ඔටෝමේෂන් කරන්න පුළුවන්. කොහොම වුණත් වයර්ලස් මාධ්‍ය ගත්තොත් එහෙනම් වයර්ලස් මාධ්‍ය ගොඩක් අපිට මේ වේවකට හඳුනගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි රේඩියෝ. අපි හැමෝම දන්නවා රේඩියෝ වේව්ස් වලින් අපිට පුළුවන් මේ උපාංග gedara තියෙන උපාංග සම්බන්ධ කරන්න. ඒ වගේම දෘශ්‍යාලෝකයෙන් අපිට පුළුවන්, අදෝරක්ත කිරණ වලින් පුළුවන්, එහෙම නැත්නම් ලේසාලෝකයෙන් පුළුවන්. ඒ වගේම Wi-Fi, Bluetooth මේ ආකාරයේ ගොඩක් වයර්ලස් මාධ්‍ය අපිට දැනට තියෙනවා. ඉතින් මේ දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ හෝම් ඔටෝමේෂන් වලට කියලා අපි පස්සේ කතා කරමු. මම මුලින් හැඳින්වීමක් විතරයි කරේ ඔටෝමේෂන් වලට අපි කොහොමද මේ උපාංග පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඊළඟට වැදගත්ම වෙන දේ තමයි මීඩියා එකට පස්සේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දත්ත ඔක්කොම හසුරවන එක යුනිට් එකක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් සඳහා අපි මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරනවා කියලා මම කලිමුත් කිව්වා. ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු. කොහොමද මේ උපාංග හයි කරගන්නේ, මේ දේවල් සම්බන්ධ කරගෙන කොහොමද අපේ ගෙදරක් ස්වයංක්‍රීයව පාලනය වෙන විදිහට හදන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන්නේ නැති, ඉගෙන ගැනීමට ආසාවක් ඇති වෙන සබ්ජෙක්ට් එකක්. මොකද අපි දන්නවා, හැමෝම දන්නවා අපේ වැඩ පහසු කරගන්න අපි
අපි හැමෝම කැමති ගෙදර තියෙන බල්බ්ස් ඔටෝමැටිකලි රෑට ඔන් වෙනවනම්. ඒ වගේම අපි හැමෝම කැමති අපි එනකොට ඔටෝමැටිකලි ගෙදර කාමරේ බල්බ්ස් ඔන් වෙන්න සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම ලොකු මහ ලොකු දේවල් විදිහට තමයි අපි හැමෝටම පේන්නේ. නමුත් මේ වගේ ඇතුලේ තියෙන ඉතාම සරල ඉතාම කෙටි කාලයකින් අපිට ඉටු කරගන්න පුළුවන් දේවල්. ඉතින් ගොඩක් කටිය කමෙන්ට් කරලා තිබ්බ ගෲප්ස් වල කොහොමද ඔටෝමේෂන් අපි පටන් ගන්න, මේක ගොඩක් සංකීර්ණද, අපි කොහොම මොන වගේ දේවල්ද මේකට කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මේක ගොඩක් සංකීර්ණ දෙයක් නෙවෙයි, මේක ඉතාම සරලව අපිට කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි ප්ලැට්ෆෝම්ස් කිහිපයකින් ඉස්සරහට බලමු කොහොමද මේ දේවල් උපාංග අපි පාවිච්චි කරගෙන මූලික වශයෙන්ම බල්බ් එකක් පත්තු කරගන්නේ, නැත්නම් අපේ ගෙදර තියෙන වතුර මෝටර එකක් පත්තු කරගන්නේ, මේ වගේ දේවල් අපි කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරමු. ඉතින් මම මූලිකම හැඳින්වීමක් තමයි කරේ ඔටෝමේෂන් සහ සෙන්ට්‍රල් කන්ට්‍රෝලින් සම්බන්ධයෙන්.